තථාගතයන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදුවන්නේ දුරුතුපුර පසළොස්වක පොහෝ දිනේකයි. සුමන සමන් දිව්‍ය රාජානන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ මහියංගණීට වැඩම කර නාග ගෝත්‍රිකින් අතර පැවති ගැටුම සමනය කළ බැව් ශාසන ඉතිහාසයේ සඳහන්. එසේම බුදුන් වහන්සේ තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස උදෙසා දම් දෙසා සදහම් මගට හරවාලුයේද අද වන් දිනේකයි. බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව ලෙස සැලකෙන බිම්බිසාර රජු විසින් තථාගතයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට වේළුවනාරාමයේ පූජා කළේද දුරුතු පොහෝ දිනයක වීම විශේෂත්වයක්. ස්වර්ණවාහිනිය මාධාර පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරස්ථානයේ සිට උදෑසන 6ට ආරම්භ කෙරුණේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභේතිස්ස ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන් සිදු කෙරුණු අටසිල් සහ බුද්ධ වන්දනාවෙන්. බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ උදෙසා කිරිබිඩු පූජා කොට බුද්ධ වන්දනාව සිදු කරන්නටයි අපි සූදානම් වන්නේ. ධාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව පිසගත්තු කිරිබිඩු දැන් මේ හේවිසි පූජා පෙරහැරින් ගෙනවේ බුදුරජාණන් වහන්සේට පූජා කොට උන්වහන්සේ විශේෂයි බුද්ධ පූජාව පවත්වන්නටයි සූදානම් වන්නේ. උදැසන 8ට ධර්මදේශනාව පවත්වන්නට යෙදුනේ රාජකීය පඬිතු පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ. අපේ පොඩි හාමුදුරුවෝ ආගමික වැඩසටහන උදැසන 9ට විකාශයවති අදත් දහම් සභාව මෙලෙස රැස්ුණා. මිනිසත් බව කියන එක දියුණු කරන්න පුළුවන් එකක් වෙනස් කරන්න පුළුවන් එකක් අහෝසි කරගන්න උනත් පුළුවන් එකක්. අපේ කාර්යභාරය තුල අපි දකින්න දිනුෂා බොහෝ වෙලාවට මනුසත් බව ලැබ අමනුෂ්‍යකම් කරන මිනිසුන්. අපි මනුෂ්‍ය ධර්මතාවලින් අනූන නම් හිතන්නකො සක්‍රියත් අපිට වඳිනවා නම් වෙන මොකක්දනේ? අද දහවල් එකට යුගසන කාව්‍යමය දම් දෙසුම සජීවිලසින් විකාශය කරනු අතර පසුරු හතරට අමාදහර දහම් පෙළ ගැස්මේ නවම විශේෂාංගයක් ලෙසින් දිවි දහම අභිධර්මයේ හෝරාවක් විකාශය කෙරුණා. ඉන් අනතුරුව පුංචි අපේ සදහම් පේවර අමාදහර තුලින් ඒකාත්මික කෙරුණා. මේ අතර අද රාත්‍රියේ 10ට සඳමණල සදහම් කතිකාව විකාශය කිරීමට නියමිතයි. වසරේ ආරම්භක පොහෝ දිනේ වන අද දවසේ සදහැවතුන් බොහෝ පිරිසක් විහාරස්ථාන වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වනු දක්නට ලැබුණා.